අද අපි සාකච්ඡා කරන්නේ පරිමේයශ්‍රිත කියන පාඩම. මේ පාඩමේදී අපි මුලින්ම පරිමේයශ්‍රිතයක අර්ථ දැක්වීම ගැන කතා කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ භින්න භාග ගැන. අපි මුලින්ම පරිමේයශ්‍රිතයක අර්ථ දැක්වීම දිහා බලමු. Px සහ Qx යනු x හි බහුපද ශ්‍රිත දෙකක් සහ Qx අසමානයි බිඳුව වන විට Px බෙදීම Qx යනු x හි පරිමේයශ්‍රිතයකි. එනම් හරය හා ලවය යන දෙකම බහුපද වන ශ්‍රිතයක් පරිමේය ශ්‍රිතයක් විදිහට හැඳින්වෙනවා. Px සහ Qx යනු x හි බහුපද ශ්‍රිත දෙකක් සහ Qx අසමානයි බිඳුව වන විට Px බෙදීම Qx කියන්නේ x හි පරිමේය ශ්‍රිතයක්. ඒ කියන්නේ හරය හා ලවය යන දෙකම බහුපද වෙන ශ්‍රිතයක් පරිමේය ශ්‍රිතයක් වෙනවා. දැන් මේ පරිමේය ශ්‍රිතයේ Px හි මාත්‍රය කුඩයි Qx හි මාත්‍රය වෙනවා නම් අපි මේ පරිමේය ශ්‍රිතය නියම පරිමේය ශ්‍රිතයක් විදිහට අර්ථ දක්වනවා. ඒ කියන්නේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය කුඩයි හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙනවා නම් ඒ පරිමේය ශ්‍රිතය අපි නියම පරිමේය ශ්‍රිතයක් විදිහට හඳුන්වනවා. ඒ වගේම Px හි මාත්‍රය විශාල හෝ සමානයි Qx හි මාත්‍රය නම් අන්න ඒ පරිමේය ශ්‍රිතය අපි විෂම පරිමේය ශ්‍රිතයක් විදිහට හඳුන්වනවා. Px හි මාත්‍රය විශාල හෝ සමානයි Qx හි මාත්‍රය නම් ඒ කියන්නේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය විශාල හෝ සමානයි හරයේ තියෙන බහුපදයේ මාත්‍රය නම් අනේ පරිමේය ශ්‍රිතය අපි විෂම පරිමේය ශ්‍රිතයක් විදිහට අර්ථ දක්වනවා. අපි දන්නවා යම්කිසි පරිමේය සංඛ්‍යාවක හරය එක වුණොත් අපිට ලැබෙන්නේ නිඛිලයක් කියලා. පරිමේය සංඛ්‍යාවක හරය එක වෙන විට අපිට ලැබෙන්නේ නිඛිලයක්. ඒ විදිහටම යම්කිසි පරිමේය ශ්‍රිතයක හරයේ තියෙන්නේ ශූන්‍ය මාත්‍රයේ බහුපදයක් නම් ඒ පරිමේය ශ්‍රිතය බහුපදයක් වෙනවා. මෙතනදී ඕගොල්ලන්ට පේනවා ඇති මේ ලවයේ තියෙන බහුපද ශ්‍රිතවල මාත්‍රය හරයේ තියෙන බහුපද ශ්‍රිතවල මාත්‍රයට වඩා අඩු වෙනවා කියලා. උදාහරණයක් විදිහට මෙතනදී ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ එකයි. නමුත් හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ දෙකයි. ඒ කියන්නේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය හරයේ තියෙන බහුපදයේ මාත්‍රයට වඩා කුඩා වෙනවා. අනේ නිසා
මෙතන තියෙන මේ පරිමේයශ්‍රිත සියල්ලම අපිට හඳුන්වන්න පුළුවන් නියම පරිමේයශ්‍රිත විදිහට. ඒ වගේම මෙතනදී ඕගලන්ට පේනවා ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ 2යි. ඒ වගේම හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ 2යි. ඒ කියන්නේ හරයේ සහ ලවයේ තියෙන බහුපද දෙකෙහිම මාත්‍ර සමාන වෙලා තියෙනවා. ඒ වගේම අනිත් සෑම අවස්ථාවකදීම උදාහරණයක් විදිහට අපි මේ අවස්ථාව සලකමු. ඔගලන්ට පේනවා එතකොට මේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය ඒ කියන්නේ 3 විශාල වෙනවා කියලා හරයේ තියෙන බහුපදයේ මාත්‍රය ඒ කියන්නේ 2කට වඩා. එහෙමනම් අපිට පේනවා මෙතනදී මේ දීලා තියෙන පරිමේයශ්‍රිතවල ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය විශාල හෝ සමානයි හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙනවා. අනේ නිසා මෙතනදී මේ අපිට දීලා තියෙන පරිමේයශ්‍රිත විෂම පරිමේයශ්‍රිත විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ විෂම පරිමේයශ්‍රිතයක් බහුපදයක් සහ නියම පරිමේයශ්‍රිතයක ඓක්‍යයක් ලෙස නිරූපණය කරන්නේ කොහොමද කියන එක. විෂම පරිමේයශ්‍රිතයක් බහුපදයක් සහ නියම පරිමේයශ්‍රිතයක ඓක්‍යයක් ලෙස නිරූපණය කරන්නේ කොහොමද? ඊට කලින් අපි මතක් කරගන්න ඕනේ බෙදුම් ප්‍රමේය මූලධර්මයේ කිව්වේ මොකද්ද කියලා. බෙදුම් ප්‍රමේයම් කියන්නේ fx යනු ඕනෑම බහුපදයක්ද gx යනු ශූන්‍ය නොවන බහුපදයක්ද නම් fx සර්ව සමයි qx gx දන rx වන පරිදි අනන්‍ය qx සහ rx බහුපද පවතිනවා කියලා. මෙතනදී මේ rx හි මාත්‍රය gx හි මාත්‍රයට වඩා උඩා වෙනවා. ඒ අනුව rx ට ගන්න පුළුවන් උපරිම මාත්‍රය වෙන්නේ gx හි මාත්‍රය කියන එක. දැන් එහෙමනම් අපි බලමු කොහොමද විෂම පරිමේයශ්‍රිතයක් බහුපදයක් හා නියම පරිමේයශ්‍රිතයක ඓක්‍යයක් ලෙස නිරූපණය කරන්නේ කියලා. මෙතනදී අපි අරගෙන තියෙනවා fx බෙදීම gx කියන පරිමේයශ්‍රිතය. ඒ වගේම මේ පරිමේයශ්‍රිතයේදී fx හි මාත්‍රය විශාල හෝ සමානයි gx හි මාත්‍රය වෙනවා කියලා ගමු. ඒ කියන්නේ fx බෙදීම gx කියන්නේ විෂම පරිමේයශ්‍රිතයක් වෙනවා. දැන් එහෙමනම් අපිට පුළුවන් මේ විෂම පරිමේයශ්‍රිතය ලියා ගන්න යම්කිසි බහුපදයක සහ නියම පරිමේයශ්‍රිතයක එකතුවක් විදිහට. එතකොට මෙන්න මේ බහුපදයේ මාත්‍රය වෙන්න ඕනේ මේ අපි සලකන විෂම පරිමේයශ්‍රිතයේ ලවයේ මාත්‍රය අඩු කිරීම හරයේ මාත්‍රයට. ඒ වගේම rx ට ගන්න පුළුවන් උපරිම මාත්‍රය වෙන්නේ gx හි මාත්‍රය ඍණ 1. ඒ කියන්නේ මේ නියම පරිමේයශ්‍රිතයේ
ලවයේ තියෙන බහුපදයට ගන්න පුළුවන් උපරිම මාත්‍රය වෙන්නේ මේ හරයේ තියෙන බහුපදයේ ඒ කියන්නේ gx හි මාත්‍රය ඍණ 1. මෙතනදී අපි උපකල්පිත සංගුණක හොයාගන්නේ ලැබෙන බහුපද සමීකරණයේ සංගුණක සමාන කිරීමෙන්. දැන් අපි උදාහරණයක් ඇසුරෙන් විෂම පරිමේය ශ්‍රිතයක් බහුපදයක් හා නියම පරිමේය ශ්‍රිතයක ඓක්‍යයක් ලෙස නිරූපණය කරන ආකාරය තේරුම් ගන්න බලමු. ඔබලන්ට පේනවා අපිට මේ දීලා තියෙන පරිමේය ශ්‍රිතයේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ 3යි. ඒ වගේම හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ 1යි. ඒ අනුව මේ අපිට දීලා තියෙන්නේ විෂම පරිමේය ශ්‍රිතයක්. ඒ කියන්නේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය විශාල වෙලා තියෙනවා හරයේ තියෙන බහුපදයේ මාත්‍රයට වඩා. ඒ කියන්නේ මේ දීලා තියෙන පරිමේය ශ්‍රිතය විෂම පරිමේය ශ්‍රිතයක් වෙනවා. දැන් අපි මේ විෂම පරිමේය ශ්‍රිතය බහුපදයක සහ නියම පරිමේය ශ්‍රිතයක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරගන්න ඕනි. ඒ කියන්නේ අපි මේ විෂම පරිමේය ශ්‍රිතය ලියාගන්න ඕනේ φx ධන rx බෙදීම gx ආකාරයට. මෙතනදී gx කියන්නේ x ධන 2යි. අපි හොයාගන්න ඕනේ මෙන්න මේ φx සහ rx කියන බහුපද මොනවද කියන එක. අපි දන්නවා මේ φx ගේ මාත්‍රය වෙන්න ඕනේ අපිට මේ දීලා තියෙන විෂම පරිමේය ශ්‍රිතයේ ලවයේ මාත්‍රය ඍණ හරයේ මාත්‍රය කියලා. ඒ කියන්නේ 3 ඍණ 1 සමානයි 2. ඒ කියන්නේ φx කියන එක අපිට සාධාරණ වශයෙන් ලියාගන්න පුළුවන් මාත්‍රය 2 වන බහුපදයක් විදිහට. වෙනත් විදිහකට කියනවා නම් අපිට මේ φx කියන එක ලියාගන්න පුළුවන් වර්ගජ ශ්‍රිතයක් විදිහට. ඊළඟට අපි බලමු rx ගේ මාත්‍රය වෙන්නේ මොකක්ද කියලා. අපි දන්නවා rx සඳහා ගන්න පුළුවන් උපරිම මාත්‍රය වෙන්නේ gx ගේ මාත්‍රය ඍණ 1 කියලා. මෙතනදී gx වෙන්නේ x ධන 2යි. ඒ නිසා gx ගේ මාත්‍රය වෙන්නේ 1යි. ඒ අනුව rx සඳහා ගන්න පුළුවන් උපරිම මාත්‍රය වෙන්නේ 1 ඍණ 1. ඒ කියන්නේ බිඳුවයි. ඒ වගේම අපි දන්නවා මාත්‍රය බිඳුව වෙන බහුපදයක් කියන්නේ යම්කිසි නියත පදයක් කියලා. එහෙමනම් අපිට පුළුවන් මේ rx කියන එක සාධාරණ වශයෙන් යම්කිසි නියතයක් විදිහට ලියාගන්න. ඔබලන්ට පේනවා අපි මෙතනදී මේ φx කියන එක වර්ගජ ශ්‍රිතයක් විදිහට ලියාගෙන තියෙනවා. ඒ වගේම rx කියන එක යම්කිසි නියතයක් විදිහට සටහන් කරගෙන තියෙනවා. දැන් අපි මේ a b c සහ k කියන නියත හොයාගන්න ඕනේ. ඒ සඳහා මුලින්ම අපි x ධන 2න් සමීකරණයේ දෙපසම ගුණ කළොත් අපිට ලැබෙනවා 2x ඝනය ධන x වර්ගය ධන 1 සමාන වෙනවා කියලා
මේ වර්ග ජෂ්‍රිතය ගුණ කිරීම x ධන 2 ධන k ට. ඊළඟට අපි x හි විවිධ බලයන්ගේ පද වෙන වෙනම ලියාගත්තොත් අපිට මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් ලැබෙනවා. ඔබලට පේනවා මෙතනදී x ඝනයේ පද වෙනම x වර්ගයේ පද වෙනම x හි පළවෙනි බලයේ පද වෙනම සහ නියත පද වෙනම අපි මෙන්න මේ පේළිය ප්‍රසාරණය කිරීමෙන් ලියාගෙන තියෙනවා. දැන් එහෙමනම් අපිට පුළුවන් මේ දෙපැත්තේ තියෙන බහුපද දෙකේ අනුරූප පදවල සංගුණක සමාන කිරීමෙන් මේ a b c සහ k කියන නියත හොයාගන්න. අපි x ඝනයේ පදවල සංගුණක සමාන කළොත් අපිට ලැබෙනවා a සමානයි 2 කියලා. ඒ වගේම x වර්ගයේ පදවල සංගුණක සැසඳුවොත් අපිට පේනවා 2i ධන b කියන්නේ 1යි කියලා. ඒ වගේම x හි පළවෙනි බලයේ පදවල සංගුණක සැසඳීමෙන් අපිට පේනවා 2b ධන c කියන්නේ බිඳුව වෙන්න ඕනේ කියලා. අවසාන වශයෙන් නියත පද සැසඳුවොත් අපිට පේනවා 2c ධන k කියන්නේ 1යි කියලා. එහෙමත් නැත්නම් කෙනෙක්ට පුළුවන් මෙතන මේ x සඳහා බිඳුව ආදේශ කිරීමෙනුත් මේ a b c සහ k අතර තවත් සමීකරණයක් ලබා ගන්න. අපි දැන් මෙතන x සඳහා බිඳුව ආදේශ කළොත් මේ වම් පැත්තෙන් ලැබෙනවා 1යි කියලා. ඒ වගේම දකුණු පැත්තෙන් අපිට ඉතිරි වන්නේ මේ 2 c ධන k කියන පදය විතරයි. එහෙමනම් නැවතත් අපිට ලැබෙන්නේ 2 c ධන k සමානයි 1 කියලා. ඒ නිසා කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් x සඳහා බිඳුව ආදේශ කිරීමෙන් එහෙමත් නැත්නම් නියත පද සංසන්දනය කිරීමෙන් මෙන්න මේ අවසාන සම්බන්ධතාවය ලබා ගන්න. දැන් අපි මේ සමීකරණ හතර විසඳුවොත් a සමානයි 2, b සමානයි ඍණ 3, c සමානයි 6 සහ k සමානයි ඍණ 11 විදිහට අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි මේ a, b, c සහ k සඳහා ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට ලැබෙනවා 2x ඝනය ධන x වර්ගය ධන 1 බෙදීම x ධන 2 කියන විෂම පරිමේය ශ්‍රිතය අපිට බහුපදයක් සහ නියම පරිමේය ශ්‍රිතයක් විදිහට මෙන්න මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන් කියලා. අද පාඩමේදී මුලින්ම අපි පරිමේය ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක අඳුරගත්තා. ඊළඟට නියම පරිමේය ශ්‍රිතයක් සහ විෂම පරිමේය ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි බැලුවා කොහොමද විෂම පරිමේය ශ්‍රිතයක් බහුපදයක් සහ නියම පරිමේය ශ්‍රිතයක අයිතියක් විදිහට නිරූපණය කරන්න කියන එක. ඒ අනුව පරිමේය ශ්‍රිතවල අර්ථ දැක්වීම කියන කොටස සාකච්ඡා කරලා අවසන්. ඊළඟට අපි භින්න භාග ගැන සාකච්ඡා කරමු.
සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.